अभी प्रजातंत्रवादी रामभक्तुल वेडकरण पुद्गलयन हटियट सीएट सीयक नूनत साधारणत्व युक्तिय इष्ट करणवा दकिन्न कमति समाजय अपे तियेनवा ए युक्तिय साधारणत्व सह मिनिस ऐतिहासिकं रकगणीमट नम मेरटे तियेन सियलु बले एक पुद्गलयन अतट नतुविय नोवी नोविय युतुय එනිසා තමයි ශිෂ්ට සම්පන්න රටවල් වල බලය කොටස් තුනකට බෙදලා තියෙන්නේ විධායක බලය ව්‍යවස්ථාපක බලය සහ අධිකරණ බලය මේ දෙකෙන් විධායක බලය සහ ව්‍යවස්ථාපක බලය පාවිච්චි කරන්නේ දේශපාලන එතකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ රටේ අපේ තියෙන අත්දැකීම් එක්ක දේශපාලනඥයින් ඒ බලය පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම තමන්ගේ සීමාව ඉක්මවලා කටයුතු කරනවා. ඒ කටයුතු කරනකොට ඒ මේ මගින් රටේ පුරවැසියාට විවිධාකාර හානි සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී ඔවුන් රැක ගැනීමට නම් ස්වාධීන අධිකරණ පද්ධතියක් මේ රටේ තියෙන්නට ඕන. විධායකයට යටත් නොවන ව්‍යවස්ථාදායකයට යටත් නොවන ස්වාධීන අධිකරණ පද්ධතියක් අපිට තියෙනවා. ඒවනේ ස්වාධීන අධිකරණ පද්ධතියක් අපි බලාපොරොත්තු වෙනවා නම් ඒකට පොළොව අපි හරි ගස්සලා දෙන්න. පාලකයන් විසින් ඒ විනිශ්චයකාරවරුන්ට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් පොළොවක් හදලා දෙන්නට ඕනේ. දැන් අපි මොහොතකට බලමු මේ පොළොව හදලා දීලාද තියෙන්නේ කවුද පොළොව කුඩු පට්ටම් කරමින් එන්නේ 1978 ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ව්‍යවස්ථාවෙන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මේ හොඳ දේවල් කළා මම නැහැ කියන්නේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය සහ මහාධිකරණය ඉහළම අධිකරණ තුනට විනිශ්චයකාරවරුන් පත් කිරීම තමන්ගේ තනි අතට බලය ගත්තා. එයාගේ කැමැත්ත අනුව තමයි මේ පත්වීම සිද්ධ වෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මට මතකයි අපිට කියනවා ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි අතරින්ද මට ඕනම දෙයක් කරන්න පුළුවන්. හරි. නමුත් අපේ වාසනාවට 7 වෙනි සංශෝධනය. මගින් මේක වෙනස් කළා. जयवर्धन महत्या ඊට පස්සේ ආයි 19 වෙනි සංශෝධනය ආවා 19 වෙනි සංශෝධනයෙන් ආයි අර 17 වෙනි සංශෝධනයේ දිවිච්ච ජනාධිපතිගේ බලය පාලනය කිරීමේ විධාන නැවතත් ඇතුල් කළා ඊට පස්සේ අපිට එනවා 20 වෙනි සංශෝධනය 20 වෙනි සංශෝධනයේ නැවත වාරයක් මේ රටේ සියලු ස්වාධීන කොමිෂන් සභා සහ සියලු ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් පත්කිරී මේ තනි බල තනි අයිතිය අතිගරු ජනාධිපතිතුමාට ලබා දෙන. හැබැයි අපිට පොඩි අයි වර්ෂයක් සිංහල වචන මම මතකයි. අයි වර්ෂයක්. ඇස් බැඳුමක් දානවා ඒක. මොකක්ද ඇස් බැඳුම? අර ව්‍යවස්ථා සභාව වෙනුවට 17 වෙනි සංශෝධනයෙන් ගෙරලා තිබිච්ච 19 වෙනි සංශෝධනයෙන් ගෙරලා තිබිච්ච ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් කියලා එකක් පත් කරනවා 5 දෙනෙක්ගෙන් යුක්ත. මේක මේ ඇස් බැඳුම. නොතේරෙන මිනිස්සුන්ට ගිල ගන්න. මේක 5 දෙනෙක් නම් කරනවා. අගමැතිවරයා, කතානායකතුමා, අගමැතිවරයා විසින් පත් කරනු ලබන කෙනෙක්, තව කෙනෙක් සහ එතකොට 5න් 3ක් ඒගොල්ලන්ගේ යතේ. එතකොට
එතන බලයේ ඒගොල්ලන්ට තියෙන්නේ ඒකට වඩා බරපතල ප්‍රශ්නයක් මට තියෙන මම කියනම් මොහොතකින් විපක්ෂ නායක සහ විපක්ෂ නායක නම් කරන්න කියනවා 3ට 5 2යි හැබැයි ඒ ගෙනාවු අලුත් 20 වෙනි සංශෝධනයේ 41 ඒ එක කියන එකෙන් කියනවා මෙන්න මෙතනයි වැදගත්කම තියෙන්නේ ජනාධිපති විසින් කරනු ලබන නිර්දේශයන් සම්බන්ධයෙන් අර ව්‍යවස්ථා දායක සභාවෙන් පාර්ලිමේන්තු සභාවට තමන්ගේ නිරීක්ෂණය නෙවන්න පුළුවන් ජනාධිපතිවරයා අපි හිතමු අපේ වාසනාව සුදුසු නැති පුද්ගලයෙක් වයම් තනකට පත් කරනකොට පක්ෂ ભેදයෙන් තොරව මේ පස් දෙනාම එකතු වෙලා කියනවා කවදාවත් වෙන්නේ නැහැ අපි හිතමු උපකල්පනය කරමු පස් දෙනාම එකතු වෙලා කියනවා අනේ ජනාධිපතිතුමනි මේක නම් කරන්න එපා ජනාධිපතිතුමාට නිර්දේශ වන්නකින් අරගෙන පස්සකට පොඩ්ඩක් පීඩාලා දකුණු අතින් අරගෙන කුණු කුඩේට දාන්න පුළුවන් ඒ නිර්දේශ වලින් ඔහු බැඳිලා නැහැ එහෙනම් මේ ඉහළ තනතුර වල ස්වාධීන කොමිෂන් සභාව මැතිවරණ කොමිෂන් සභාව අතුළු ස්වාධීන කොමිෂන් සභාව ඉහළ පෙළේ ඉන්න විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සියල්ලම අද කරන්නේ ජනාධිපතිගේ අවශ්‍යතාව අනුව ඒක ගැන ප්‍රශ්න දෙකක් නැහැ එතන දෙන්නේ අනිත් පැත්ත අපි බලමු දැන් විනිශ්චය අධිකරණ සේවාවට යම් කෙනෙක් බැඳෙන්නේ අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බලාගන්න साधारण පද්ධතියට විනිශ්චයකාරවරුන් නැසේ නැතුලත් වෙන අයගේ අවසාන බලාපොරොත්තුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් හැදෙන විශ්‍රාමයන් ඒක සාධාරණයි. ඒගොල්ලෝ දන්නවා අපි ජනාධිපතිවරයව තරහ කරගත්තොත් හැන්ද තියන්නේ ආගේ අතේ ඒ හැන්දෙන් අපිට සුප් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය ඇති කිරීම මේ 20 වෙනි සංශෝධනය මගින් විනාශ කරලා කුඩු කරලා නැත්තරම නැති කරලා දාලා තියෙනවා අපේ මිනිස්සු උඩ බලන්න මම අද උසාවියේ ඉන්න ගමන් නීතිඥ මහතුරු දෙන්නෙක්ගේ මේ විද්‍යාන කර ඇහුවා එක්කෙනෙක් භාගයක් විතර දැක්කද නැන්නේ අනිත් එක්කෙනා ඒක දන්නේ නැහැ ජේෂ්ඨ නීතිඥ මහතුරු ජේෂ්ඨ නීතිඥ මහතුරු දන්නේ නැත්තම් මේ විසිවැනි සංශෝධනයෙන් ඇති කරලා තියෙන භයානක తత్వය මොකක්ද කියලා සාමාන්‍ය පුරවැසියා කොහොමද දැනගන්නේ විසිවැනි සංශෝධනයේ තවත් ලස්සන වැඩක් තියෙනවා අවුරුදු දෙකහමාරකට පස්සේ ජනාධිපතිවරයාට තමන්ගේ තනි කැමැත්ත මත ව්‍යවස්ථා දායකය විසිරුවා හරින්න පුළුවන් එතකොට ඇති වෙන தත්ත බලන්න එකපැත්තකින් අධිකරණය තමන්ගේ අත යටට අරගෙන තියෙනවා අනිත් පැත්තේ අවුරුදු දෙකහමාර ගියයින් පස්සේ අපි හිතමු ජනාධිපතිවරයාට ඕන වෙනවා මම මෙහෙම වෙනවා කරනවා කියලා නෙමෙයි මේ රටේ ඉන්න සියලුම අවුරුදු 60ට වැඩි වුන් ටික සුදු කොණ්ඩේ තියෙන උන්ගේ බෙල්ල ගහලා දාන්න නීතියක් තියෙනවා නීතියක් තියෙනවා මන්ත්‍රීවරු ඊළා වැඳ වැටලා කියන මේ ජනාධිපතිතුමනි මේක හරි භයානක නීතියක් නේ. ඇයි 60ට වැඩි මිනිස්සුන්ගේ බෙල්ල කපලා දාන්නේ? මේක පෞ සිද්ධ වැඩක්. තමුසේලගේ වයන් වැඩක් නෑ. මම ඉදිරිපත් කරලා තියනවා නීතිය. අනත ඉදිරිපත් කරලා තියනවා. ඒකට ඡන්ද දුන්නේ නැත්තම්, ඒක සම්මත කරලා දුන්නේ නැත්තම්, හෙට උදේ වෙනකොට තමුන්නාන්සලා සේරම ගෙදර අරින්න මට මේ පෑනෙන් බලය ලැබිලා තියෙනවායි කියලා කියනවා. අපි නැගිනහිර පරියන්තය ඉන්දියාවට විකුණන ගැන මහා ලොකු ഘോഷාවක් කරනවා. බොහොම හොඳයි. බොහොම හොඳයි.
अपे संपत् विदेशी के इन तभी कुला नगर आप ये कड़े गुरु तो बनेगी ही जिन लोगों ने हरी ये हरी नमूत मतगति आ रहा है नगे नहीं रह पर जानते इंडिया और तभी को तब परंपरा देखा कर तैयार इन आपे दारुवांटर ये वक्त तुम कुने आप मुदा इंडिया और तभी वाला नगे नहीं रह पर जानते गलो गांडे पुलवांग वे नमूत युक्तियां साधारण ඔබට මම මගින් අහයි. හරි. වෙනත් රජයක් ආවොත් අපිට පුළුවන් නේද වෙනස් කරගන්න? වෙනත් රජයක් ආවොත් වෙනස් කරගන්න බෑ. තුනෙන් දෙකක වැඩි බලයක් ඒ රජයට නැත්තම් මේ දැන් ගෙනල්ලා තියෙන ස්ථාපනය කරලා තියෙන 20 වෙනි සංශෝධනය අනාගත රජයකටත් වෙනස් කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. Breaking.lk